Singapore sih udah nasa aturan pelikan, na Rusia sah Ukraine atur tienn Mei yudde. Mei mana kotak aurud dak kibarai Mei yudde. Ibaru guna ada kila bohtinge hema, na Mei yudde tamena. Ini Mei yudde ata aurud dak kala gatona ata passe Putin madya idiri ata avila paya deka ka khatawa kerla tienna. Mei paya deka ka khatawa Mei yudde tatwe idiri ata sidde wenda ya na deval Ukraine ata bitarak neve. බටහිර රටවල් වලට මොන වගේ දේවල් සිද්ධ වෙන්න යනවාද කියන එක ඍජුවම ඔහු කියලා තියෙනවා ඔහුගේ මේ ස්පීච් එකෙන් පස්සේ ඔහුගේ මේ කතාවෙන් පස්සේ පුටින් ගැන එක එක දේවල් දැන නැත්නම් එක එක ප්‍රවෘත්ති එළියට එනවා ඒකත් ඔහු ඔහුගේ කතාවේ කියනවා මම මේක කතාව කිව්වට පස්සේ බටහිර රටවල් ඒගොල්ලන්ගේ මාධ්‍යට සල්ලි දීලා ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට මේ ප්‍රවෘත්තිය මේ ලෝකයට දන්වයි හැබැයි ඇත්ත ප්‍රවෘත්තිය මේක තමයි කියලා පැය දෙකක කතාවක් ඔහු කියලා දෙනවා ඉතින් මේ පැය දෙකක කතාව අපි තැහුවා ඒකේ සාරාංශයක් හැටියට ඔයගොල්ලන්ට ගේන්නම් මොකක්ද ඇත්තටම පුටින් කියලා තියන්නේ කියලා. ඉතින් විශාල මාධ්‍ය පිරිසක් ඇවිල්ලා හිටියා පුටින් පැය දෙකක විතර කතාවක් කරා. ඉතින් මේ කතාවේදී මුලදී ඔහු කිව්වේ රුසියාවේ දැන් තත්ත්වය මොකද්ද? රුසියාවේ ආර්ථිකය කොහොමද හදාගෙන ඉදිරියට යන්නේ කියන එකත් රුසියාවේ ජනතාවට කිසිම හේතුවක් උඩ බය වෙන්න එපා කියලා තව අවුරුදු 50කට රුසියාවේ මිනිස්සු කිසිම බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක් ඔහු හදලා තියෙනවා කියලා එතනදී පොරොන්දුවක් කරනවා. ඊට පස්සේ තමයි මේ යුද්ධය ගැන කතා කරන්නේ. මේ යුද්ධයේදී ඔහු කියපේක දෙයක් තමයි මේ යුද්ධය මුළු ලෝකෙම කියනවා රුසියාව පටන් ගත්ත යුද්ධයක් කියලා. හැබැයි මේ යුද්ධය බටහිර රටවල් තමයි පටන් ගත්තේ. මේ යුද්ධය පටන් ගන්න කලින්ම යුක්‍රේනය බටහිර රටවල් එක්ක ගිහිල්ලා ආයුධ මිලදී ගන්නවා. ඒ විතරක් නෙවෙයි ආයුධ ගබඩා කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි රුසියාව වටේටම නේටෝ රටවල් බිහි කරලා ඊට පස්සේ රුසියාව කොටු කරන එක තමයි බටහිර රටවල් වල ප්ලෑන් එක තිබ්බේ. අන්න ඒකට යුක්‍රේනයත් ඉත්තෙක් බවට බටහිර රටවල් භාවිතා කරමින් හිටියා. අන්න ඒ හේතුව හින්දා තමයි අපි මේ යුද්ධය පටන් ගත්තේ. හැබැයි මෙතනදී ඔහු යුද්ධය එහෙම නැත්නම් වෝ කියන වචනේ භාවිතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ මුල් කාලේ ඉඳලම ඒගොල්ලෝ භාවිතා කරපු වචනේ තමයි Special Military Operations කියන එක. ඒ කියන්නේ මේක යුද්ධයක් නෙවෙයි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් මෙතනින් තමයි ඒගොල්ලෝ යුද්ධය පටන් ගත්තා කියලා ඒගොල්ලෝ කියන්නේ. ඊට පස්සේ මේ යුද්ධයේ ඊළඟ ප්ලෑන් එක මොකක්ද කියලා ඔහු කියනවා. එතනදී ඔහු කියපු දෙයක් තමයි රුසියාවේ ගුවන් හමුදාව සහ යුද හමුදාවේ ටීම් එක ආයමත් රීස්ට්‍රක්චර් කරන්න යනවා. එහෙම නැත්නම් ප්‍රතිව්‍යුහගත කරන්න යනවා කියලා ඔහු මෙතනදී කියලා තියෙනවා. ඒ කියන්නේ රුසියාවට මේ යුද්ධය නවත්තන්න මේ වෙනකොට ප්ලෑන් එකක් නැහැ කියන එක තමයි ඔහු නොකියා එතනදී කියලා තියෙන්නේ. ඔව් ඒ වෙලාවේදී විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වනවා. ඊට හේතුව මේ යුද්ධය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් තියෙනවා. ඊට පස්සේ ආයෙමත් ඔහු ඒ ස්පීච් එක පටන් ගන්නවා. ඊට පස්සේ තමයි ඔහු බටහිර රටවල් ගැන කතා කරන්න පටන් ගන්නෙ. රුසියාව සාම සාකච්ඡාවට එන්න කැමති. හැබැයි රුසියාව සාම සාකච්ඡාවට එන එක වළක්වන්න බටහිර රටවල් ඔක්කොම දැන් බලාගෙන ඉන්නේ. අපි සාම සාකච්ඡාවට එන එක අනිවාර්යෙන් ඒගොල්ලෝ නතර කරනවා කියන එක පළවෙනි එක ඔහු කියනවා. ඒ වගේම ඔහු කියපු තව එක දෙයක් තමයි හුඟක් ආර්ථික සම්බාධක බටහිර රටවල් ඔක්කොම එකතු වෙලා රුසියාවට දැම්මා. හැබැයි ඒ ආර්ථික සම්බාධක වලින් ආර්ථිකය වැටුනේ රුසියාවේ ආර්ථිකය නෙවෙයි ඒ ආර්ථික සම්බාධක පැනපු රටවල් වල තමයි කියලා උදාහරණයකට කියනවා. අපිට ආර්ථික සම්බාධක පැනවපු ඒ රටවල් වල උද්දමනය මේ වෙනකොට බලන්න අවුරුදු ගාණක් අවුරුදු 30ක් 40ක නැති උද්දමනයක් මේ වෙනකොට ඒ රටවල් වල පවතිනවා කියලා. මේක ඔහු කීප එක 100%ක් හරි. බ්‍රිතාන්‍යයේ අවුරුදු 40කට නැති උද්දමනයක් මේ වෙනකොට තියෙනවා. ඇමරිකාවේ අවුරුදු 30කට නැති උද්දමනයක් මේ වෙනකොට තියෙනවා. අන්න ඒ දේ තමයි ඔහු කියන්නේ අපිට ආර්ථික සම්බාධක පනවන්න ගිහිල්ලා ඒගොල්ලන්ගේ ආර්ථිකය මේ වෙනකොට වැටෙනවා කියලා. ඒ විතර නෙවෙයි. තව එක දේකුත් කියලා දෙනවා. ඒගොල්ලෝ ඉන්ටර්නැෂනල් පේමන්ට් සිස්ටම් එකක් හදාගෙන යනවා කියලා. මුල් කාලේදී එක පේමන්ට් සිස්ටම් එකක් හැදුවා 100%ක් සාර්ථක වුණේ නැහැ. දැන් ආයෙමත් ඉන්ටර්නැෂනල් පේමන්ට් සිස්ටම් එකක් හදන්න යනවා කියලා ඒ පේමන්ට් සිස්ටම් එකේ රටවල් අතර බාණ්ඩ හා සේවා හුවමාරු කරගන්න පුළුවන්. හැබැයි මේ පේමන්ට් සිස්ටම් එකට ඩොලර් අනුමත කරන්නේ නැහැ. ඩොලර් ඇක්සෙප්ට් කරන්නේ නැහැ කියලා තමයි ඔහු කියලා තියෙන්නේ. මේක අනිවාර්යෙන් ඍජුවම
ඇමරිකාවේ ඩොලර් වලට බලපානවා යකි කිසිම කතා දෙකක් නැහැ. ඊට හේතුව තමයි අන්තර්ජාතික වෙළඳාම ගත්තා නම් එහෙම ඩොලර් වලින් තමයි බාණ්ඩ හා සේවා හෝමාරු කරගන්නේ. එහෙම නැත්නම් මේ මිලදී ගැනීම මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඩොලර් වලින් තමයි. ඊටත් හේතුවක් තියෙනවා දෙවන ලෝක යුද්ධයේ අවසන් වුණාට පස්සේ ලෝකයේ තිබ්බ හැම රටක්ම වගේ බංකොලොත් වෙලා හිටියේ. අන්න එහෙම බංකොලොත් වෙලා ඉන්නකොට ඇමරිකාව තමයි ඒ රටවල් වලට මුදල් දීලා ඩොලර් දීලා ඒ රටවල් ගොඩ ගන්න උදව් කරේ. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා මින් ඉදිරියට අන්තර්ජාතික වෙළඳාමක් තියෙනවා නම් එහෙම ඒකට භාවිත කරන්න ඕන මුදල් එකක ඩොලර් තමයි කියලා. හැබැයි පුටින් මේ වෙනකොට කියලා දෙනවා අපි ඉන්ටර්නැෂනල් පේමන්ට් සිස්ටම් එකක් හදනවා. ඒකේ ඩොලර් අපි අයින් කරලා දානවා. ප්‍රධාන මුදල් ඒකකයේ හැටියට රුබෙල්. එහෙම නැත්නම් රුසියාවේ මුදල් ඒකකයේ තමයි ඒගොල්ලෝ භාවිත කරන්න යන්නේ කියලා. මේක අනිවාර්යෙන් අන්තර්ජාතික වෙළඳාමේදී ඩොලර් වලට විශාල ප්‍රහාරයක්. ඒකේ කතා දෙකක් නැහැ. ඒ වගේම තව එක දෙයකුත් පුටින් කතා කරලා දිනවා. ඒ තමයි ස්ටාර්ට් අග්‍රීමන්ට්. මේ ස්ටාර්ට් අග්‍රීමන්ට් කියන්නේ මොකක්ද කියලා මම ඉස්සෙල්ලාම කියලෙන්නම්. අපි හැමෝම දන්නවා ඇමරිකාවටයි රුසියාවටයි විශාල සීතල යුද්ධයක් තියෙනවා. අන්න ඒ හේතුව හින්දාද ඇමරිකාවට සපෝට් කරන රටවල් තියෙනවා. ඒ වගේම රුසියාවට සපෝට් කරන රටවල් තියෙනවා. ඉතින් මේ රටවල් අතර මේ නෂ්ටික අවියායුධ ටෙස්ට් කරන එක රුසියාවත් ඒගොල්ලන්ගේ රටවල් වල එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ මිත්‍ර රටවල් එක්ක එකතු වෙලා නෂ්ටික අවියායුධ ටෙස්ට් කරනවා. ඒ වගේම ඒ දේවල් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එහෙම නැත්නම් ඒ දේවල් පරීක්ෂණ කරනවා. අනිත් පැත්තෙන් ඇමරිකාවත් ඒ විදිහටම තමයි. ඇමරිකාවත් එක්ක මිත්‍රත්වයෙන් ඉන්න රටවල් එක්ක එකතු වෙලා මේගොල්ලොත් මේ නෂ්ටික අවියායුධ පරීක්ෂණ කරන එක ටෙස්ට් කරන එක මේ හැම දෙයක්ම වගේ කරනවා. ඊට පස්සේ මේ රටවල් දෙක කල්පනා කරා මේ විදිහට කිසිම සීමාවක් නැතුව අපි දෙන නෂ්ටික අවියායුධ ටෙස්ට් කරගෙන යනවා. ඒ වගේම දැන් ලෝකයේ අනිත් රටවල් පවා දැන් චීනය එක පැත්තකින් ඉරානය එක පැත්තකින් අන්න ඒ වගේ ඒගොල්ලෝ පවා දැන් නෂ්ටික අවියායුධ ටෙස්ට් කරනවා. උතුරු කොරියාව මේ වගේ රටවල් නෂ්ටික අවියායුධ ඒගොල්ලෝ හොයාගෙන අන්න ඒ හේතුව හින්ද අපි ඇග්‍රීමන්ට් එකක් දාගමු. ඒ ඇග්‍රීමන්ට් එකේ නම තමයි ස්ටාර්ට් ඇග්‍රීමන්ට්. අන්න ඒ ඇග්‍රීමන්ට් එකට අනුව අපි නැෂ්ටික අවියායුධ ටෙස්ට් කරන ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ සීමාවක් නැතුව මේ දේවල් කරන්නේ නැහැ. හැම දෙයකම සීමාවක් තියාගෙන මේ රටවල වල මෙච්චරක් තමයි අපි පරීක්ෂණ කරන්නේ මේ වගේ දේවල් කරන්න කියලා විශාල කොන්දේසි සහිත එක ඇග්‍රීමන්ට් එකක් සයින් කරනවා. මේ ඇග්‍රීමන්ට් එක කාලයක් ගිහිල්ලා කල්ලිකුත් වෙනවා. ඊට පස්සේ ආයෙමත් මේ ඇග්‍රීමන්ට් එක රිනියු කරනවා. අන්න ඒ ඇග්‍රීමන්ට් එක තමයි නිව් ස්ටාර්ට් ඇග්‍රීමන්ට්. මුලදී ස්ටාර්ට් ඇග්‍රීමන්ට් කියලා ඒගොල්ලෝ ගිවිසුමක් අත්සන් කරා. ඊට පස්සේ නිව් ස්ටාර්ට් ඇග්‍රීමන්ට් කියලා අලුත් ගිවිසුමක් අත්සන් කරා. දැන් රුසියාව කියනවා දැන් ඒ නිව් ස්ටාර්ට් ඇග්‍රීමන්ට් නැත්නම් අලුත් ගිවිසුමක් මේ වෙනකොට කල්ලිකුත් වෙලා ඉවරයි. දැන් පුටින් කියනවා නිල වශයෙන් ඔහු සඳහන් කරනවා මේ නිව් ස්ටාර්ට් ඇග්‍රීමන්ට් එක මින් ඉදිරියට අපි අත්සන් කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ රුසියාව කිසිම පාලනයකින් තොරව ඉදිරියට නැෂ්ටික අවියායුධ ටෙස්ට් කරනවා, පරීක්ෂණ කරනවා, මේ හැම දෙයක්ම කරනවා. ඒගොල්ලන්ට දැන් කිසිම පාලනයක් නැහැ කියන එක තමයි. ඉතින් රුසියාව එහෙම කරනකොට ඇමරිකාව නිකන් ඉන්නෙත් නැහැ. ඒගොල්ලොත් කිසිම පාලනයක් නැතුව මේ දේ කරගෙන යයි. ඉතින් මේ නිව් ස්ටාර්ට් ඇග්‍රීමන්ට් එකෙන් රුසියාව කියලා දෙනවා අපි අයින් වෙනවා. එහෙම නැත්නම් මේ ගිවිසුම ආය අස්සම් කරන්නේ නැහැ කියලා පුටින් ඔහුගේ ස්පීච් එකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔහුගේ ස්පීච් එකේ තවදුරටත් ඔහු කියාගෙන යනවා ඒ තමයි අපි මොන දේවල් කරත් බටහිර රටවල් ඒ රටවල් වල මාධ්‍යන් වලට සල්ලි දීලා අපි යුද අපරාධ කරා කියලා බොරු චෝදනා දිගින් දිගටම එල්ල කරා. හැබැයි අපි කිසිම තැනක යුද අපරාධ කරේ නැහැ. උදාහරණයක් හැටියට ඔහු කියපේක දෙයක් තමයි දැන් යුක්‍රේනයේ ප්‍රධාන ප්‍රදේශයන් හතරක් රුසියාවේ පාලනේ තියෙන්නේ. ඉතින් පුටින් කියනවා මේ ප්‍රධාන ප්‍රදේශය හතර එහෙ ජීවත් වෙන මිනිස්සු කිසිම හේතුවක් උඩ අපි අවතන් කරේ නැහැ. ඒගොල්ලෝ දැන් රුසියාවට සපෝට් කරනවා. ඒගොල්ලන්ට අවශ්‍ය යටිතල පාසුකම් මේ හැම දෙයක්ම අපි හදාගෙන යනවා. ඒගොල්ලන්ට අවශ්‍ය අධ්‍යාපනය, ඒගොල්ලන්ට අවශ්‍ය මේ හැම දෙයක්ම අපි හදාගෙන යනවා. ඒගොල්ලෝ දැන් සතුටුදායක ජීවිතයක් ගත කරනවා. මම කියන එක බොරු නෑ. ඒ මිනිස්සුන්ගෙන් ගිහිල්ලා අහලා බලන්න. හැබැයි අන්තර්ජාතික මාධ්‍යයන් එහෙම නැත්නම් විශේෂයෙන්ම බටහිර රටවල් වල ඉන්න මාධ්‍යයන් මේ දේවල් ලෝකයට කියන්නේ නැහැ. අපි මිනිස්සුන්ට අපරාධ කරනවා, අහිංසක මිනිස්සු මරනවා, අන්න ඒ වගේ යුද අපරාධ කරනවා කියලා තමයි තාමත් ඒගොල්ලෝ ජනතාවට කියන්නේ. ඒක 100%ක් වැරදි කියලා. තවදුරටත් ඔහු ස්පීච් එකේ කියන දෙයක් තමයි මේ ලෝකේ පාලනය කරගෙන ඉන්නේ කිසිම මනුස්සකමක් නැති මුදලාලිලා, එහෙම නැත්නම් බිස්නස්මන්ලා. අන්න ඒ සංස්කෘතිය මාරු කරන්න ඕනේ.
අන්න ඒ සංස්කෘතිය මාරු කරන්න තමයි අපි දැන් උත්සාහ කරන්නේ ඊට අදාළ නීති නීතිමය හැම දෙයක්ම අපි වෙනස් කරනවා ඊට අදාළ සංස්කෘතිය අපි වෙනස් කරනවා මේ ලෝකය තව ටික කාලෙකින් අලුත් සංස්කෘතියක් දකී මේ ලෝකයේ දැනට ඉන්න මුදලාලිලාට ඒගොල්ලන්ට හිතන විදිහට මිනිසුන්ගේ ධනය හූරාගෙන කණ්ඩ බැරි වෙයි අන්න ඒ විදිහට තමයි අපි මේ ලෝකය වෙනස් කරන්න යන්නේ කියලා ඔහු ඔහුගේ ස්පීච් එකේ අවසානයට කියනවා ඉතින් ඔයගොල්ලෝගේ පෞද්ගලික මතය මොකක්ද කියන එක අනිවාර්යයෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න සුබ දවසක්